එක්ත් චාතෙන්ගේ සංවර්ධන වැඩැසට හනේ සාකාර මහලේකම් කන්්නී විග්‍ර රාජා මහත්මිය අද පෙරවර් වේජනාතිපති අනුකු මර දිසානායක මහතා හම්ඹුවන බහමාන අබදාානම් තත්ත්වයන් අවබෝධ කරගැනීම සහ එමගින් ශ්‍රලංකාවේ ජනතාවට ඇති බලපෑමයින් සකර ලද වාර්තාවක් මෙහිද එක්ත් ජාතින්ගේ සංවර්ධන වැස්්‍රාහන්නේ නියෝජිතවරිය විසින් ජනාධිපති අන්ඩු කුමර දිසානායක මහතා බෙත පිළිගන් වාතිබෙනවා. එම වාර්තාව මත පදනව ශ්‍රලංකාවේ සංවර්ධන ප්‍රාඥයන් වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැස්ථානේ පූර්ණ සහය ලබාතින බවට මෙහිදී නියෝජිතවරිය සහතික වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කේ පාලනය ්‍යස්ථ ප්‍රතින්ක. සහ ශුලංකාවේ මැතිවන්න ක්‍රමය පිළිබඳව මෙම හමුේදී මූලික වශයෙන් අවදහනේ යොමු කෙරනු බවයි. මෙරට ආර්ථිකේ තුළ කාන්තා සහාගත්වය පහළ මට්ටමක පැවැතීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා ග්‍රාමිය කාන්තාවන් ආර්ථික කටයුතුවලට සම්බන්ධ වීම සීමකිරීම මුූලෙ ේෂත්‍රය තුළ සැකියුතු තරම් අභියෝගවලට මුහුණ පෑමට හේතුී ඇති බව එක් සජජාතින්ගේ සංවර්ධන වැඩස්ථහන පෙන්වාදී තිබෙනවා ආසියනු කලාපේ අනිුත් රටවල්ට සාපේක්ෂව ශුලංකාවේ කෘෂිකකාර්මි පලදායිතාව දුරුවල මට්ටමක පැ පිළිඳවද අවධහනේ යොම කරනු අතර. එහිදී චනාධිපතිවරයා පැහැදිලි කළේ ෘෂිකාර්මික කටයුතු සඳහා බොහෝ ගොවීන්ට ඇති ඉඩම් කුඩා ප්‍රමාණයක් වන අතර. ගොවි තැන ඕගේ ප්‍රධාන ආදෑ ර්කෙල්ලෙස නොසලක්කන බවයි. මෙම ගැටලු වෙසඳීම සඳහා. කේවල් කිරීමේ හැකියාව සහ. ෘෂිකාරමි කටයතු වැඩිතිවුණු කිරීමට උපකාරේ වන ගොවි සංගම් ශක්තිමත්කිරීමට රජය සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා තුන්නා ශ්‍ර ලංකාවේ ඩිචිඩල් කරන වැඩස්ටහන ර්ථක කර ැනීමට එක්ත්ජාතින්ගේ සංවර්ධන වැඩස්ථානය සහය ලබාදීමට සහකාර මහලකම්වරිය මෙහිදී කැමැත්ත පලකර තිබෙනවා මැතිවන්න ක්‍රමේ ප්‍රතිසස් කන්නන පිළිබඳවද මෙහිදී සෑකච්චා කරනු අතර එවැනි ප්‍රතිසංස් කරන්නමකින් සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත් නියෝචනයක් සහතිකලයුතු බව ජපති. කුමර दिසානායක මහතා සඳහන් කලා.